ආයුබෝවන් කියලා මම ඔයගොල්ලන්ව පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දෙල් වලින් රස කෑම එකක් හදාගන්න. මම මුලින්ම දෙල් කෑලි ටික මේ වගේ ගොඩක් කණකම නැති තුනේ කෑලි වෙන්න කපා ගන්නවා. ඉතින් ඔයාලටත් කැමති හැඩවලට දෙල් කෑලි ටික ලොකු කෑලි හිටින් නැති වෙන කපා ගන්න පුළුවන්. මම දෙල් ටික කපා ගත්තට පස්සේ මේකට එකතු කර ගන්නවා කහකුඩු තේහෙනි කාලක් වෙන්න. ලුණු වාලකට කරගන්න රස අනුව මේක ටිකක් පැන් රස කෑම එකක් ඒකින් ද ලුණු ගතිය අඩු කරලා පැන් රස ගතිය ටිකක් වැඩි වෙන්න මේක හදාගන්න මම දැන් කහ ටිකයි ලුණු ටිකයි දෙල් කෑලි වල හොඳට දැවටෙන්න මේ විදිහට කලවම් කරගන්නවා ඊට පස්සේ මම තේ තාජියක් ලිපේ තියලා තෙල් එක රත් වුණාට පස්සේ අපේ දෙල් කෑලි ටික එකතු කරගන්නවා ඉතින් මම දෙල් ටික එකතු කරගන්න කලින් දෙල් වල උරලා තියෙන වතුර කැතිය මිරිකල අයින් කරලා තමයි තාච්චියට එකතු කරගන්නේ. එතකොට අපේ දෙල් කෑලි ටික බැදෙන්න යන වෙලාව ටිකක් අඩුයි. ඒකින්ද අතින් හොඳට මිරිකල වතුර ටික අයින් කරලම තෙල් එකට දෙල් ටික එකතු කරගන්න. ඉතින් මම මේ දෙල් කෑලි ටික රංගම් පාට වෙනකම් බැද ගන්නවා. ඉතින් ඔයාලට මේ දෙල් ටික බැදලා බෝතලයකට දාලා අයින් කරලා ටික කාලයක් තියලා පස්සේ ඔයාලට අවශ්‍ය ලාට පැණි දාලා මේක කන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පැණි දාලා දවසක් දෙකක් විතර තියලා මේක කන්නත් පුළුවන්. ඉතින් මම දෙල් ටික මේ වගේ ප්‍රමාණය ආවට පස්සේ ලිපෙන් අයින් කර ගන්නවා. ඉතින් දෙල් ටික ඔක්කොම බැදුනට පස්සේ තමයි මම අපේ සීනි පැණි එක හදාගන්නේ. ඉතින් අපේ සීනි පැණි එක හදාගන්න ටිකක් ඉඩ තියෙන භාජනයක් අරගෙන සීනි කෝප භාගයක් වෙන්න එකතු කරගන්න. මම ඇල් වතුර එකතු කරගන්නේ. ඇල් වතුර ඔයාලා එකතු කරගන්න සීනි ටික වැහෙන ප්‍රමාණයක් වෙන්න. ඔයාලා දෙල් කෑල්ලක් කාලා බල්ලස් ලුණු ගතිය මදි වගේ නම් ඔයාලා තව ලුණු චුට්ටක් පැණි එකටත් එකතු කරගන්න. වතුර ටිකේ සීනි ටික දියුණාට පස්සේ මේ විදිහට හැඳි ගන්නකොට ඔයාලට දැනෙනවා ටිකක් පැණියක උකු වීගෙන වතුර ටිකක් බර ගතියක්. ඒ වගේ ප්‍රමාණය ආවට පස්සේ ඔයාලට දෙල් ටික එකතු කරගන්න පුළුවන්. පත්පැණි වෙනකන් ඉන්න එපා. මේ විදිහට උඩට කරද්දී ඔයාලට තනි නූලට හිටින්න ඇති වෙන්න කැඩි කැඩි වැටෙන ප්‍රමාණයට ආවට පස්සේ ඔයාලා දෙල් කෑලි ටික එකතු කරගන්න. ඉතින් මම දැන් දෙල් කෑලි ටික එකතු කරගන්නවා. ඉතින් මම ලිපේ තියෙද්දිම දෙල් කෑලි ටිකත් එකතු කරගන්නේ. දෙය ටික එකතු කරලා විනාඩියක් විතර ලිපේ තියන්න. හොඳට අපේ දෙල් කෑලි වලට අපි එකතු කරගත්ත පැණි ටික හොඳට කලවම් වෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයාලා මේ විදිහට කලවම් කරලා ලිපෙන් අයින් කරලා වෙන භාජනයකට දාලා නිමෙන්න තියාගත්තට පස්සේ තමයි සීනි මුරුක්කු වල වගේ අර සුදු පාටට අපේ සීනි පැන් ටික හිටින්නේ. ඉතින් ඔයාලත් මේ බයිට් එක හදලා බලන්න ගොඩක් රසයි. ඉතින් අපි ආයෙත් දවසක අලුත් රෙසිපියක් එක්ක හම්බෙමු. එතකන් ඔයාලා ඔක්කොටම බුදු සරණයි.